வெல்வோம் ஸ்ரீலங்கா ஏப்ரல் 20 மற்றும் 21 தேதிகளில் மன்னார் நகர சபை மைதானத்தில் basically anytime anywhere get started with a just pay me by the app today ඔබතුමිය සංචාරක රාජ්‍යමතිතුමිය දැන් අද විද්‍යුත් අධිකරණයට ඉදිරිපත් කළා මේ සංචාරකයෙකුට අඩත්තේට්ටම් කරපු වෙනසල් හිමියෙක් මොකද්ද මේ වෙන්නේ එහෙම වෙච්චහම මේ සංචාරක ව්‍යාපාරට මේකේ තරම් හිතකර නැහැ නේද අනිවාර්යයෙන්ම මම මේ වගේ කාල කන්නි කොට්ටාසයක් හින්දා මේ රට විනාශ වෙන්න අපිට ඉඩ තියන්න බෑ මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම අපි නවත්තන්න ඕන අනිත් එක මේ සංචාරකයෝ මෝඩ නෑ මේ ඒ කාලේ ලංකාවට ආපු සුද්ධ නෙමෙයි දැන් ලංකාවට එන්නේ මේ රට ගැන හොඳ අධ්‍යයනයක් තියෙන මිනිස්සු තමයි මේ රටට දැන් එන්නේ ඒ හින්දා හිතන්න එපා ඔය එළියේ ඉන්න ඔය වගේ කාල කන්නි වැඩ කර පහත් වැඩ කරන මේ මිනිස්සු කොට්ටාසයට මම කියන්න කැමති හිතන්න එපා මේ සංචාරකයෝ රැවටේ කියලා මේ රට පිළි අරගෙන තියෙන්නේ හොඳ genuine japan motor oil නම් toyota genuine motor oil විතරමයි ඇත්තටම මිතුරු ජන කොට්ටාසයක් ඉන්න හොත්තට මිනිසුන්ට සලකන මේ හොස්පිටැලිටි කියන එක නම්බර්1 ෆ්‍රෙන්ඩ්ලි නේෂන් එකක් කියලා මේක. එහිඳ ඒක මේ වගේ වැඩ කරන මේ කාලකන්ණින්ට මට කියන තැනේ නවත්තන්න. මොකද ඔයාලා ඔය කරන වැඩෙන් වෙන්නේ මේ රටට විතරක් නෙමෙයි ඕගලංගම ව්‍යාපාර කරන අනිත් ව්‍යාපාරිකයන්ට කරන විශාල අවනම්බුවක් සහ මදිකමක් අනිත් එක අලාභයක්. ඉතින් ඒක හින්දා අපිට මේ දැන් මේ කාලය ඇතුළත සංචාරකයෝ මේ වෙනකොට පැමිණලා තියෙන මේ අප්‍රේල් මාසෙ ඉවර වෙලාවත් ලක්ෂ හතකට කිට්ටු වෙන්න දැන් මේ රටට ඇවිල්ලා තියෙනවා සංචාරක මේ කාලය ඇතුළත. එතකොට ඇයි මේ එන්නේ? මේ රටේ මිනිසුන්ව පිළිගන්න හින්දා හොඳ මිනිස්සු කොට්ටාසය. අපි දැක්කා කොවිඩ් කාලේදී අපේ සමහර තැන්වල හෝටල්වල ඔය ඇල්ල වගේ තැන්වල සමහර මේ දකුණු පළාතේ මේ රුසියාවේ මේ යුක්‍රේන් මිනිසුන්ව තියාගෙන නිකන් කණ්ඩ බොණ්ඩ දීලා තියාගත්තා මේ කොටස. ඒ වගේ මිනිස්සු හැටියට අපිව හඳුනන්නේ. ඉතින් මේක නැති කරන්න එපා මේ ඉන්න පුංචි කාල කන්නි කොටස. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. මොකද ඒක කළොත් අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් ලබා දෙන්න. ආයේ ඒකේ දෙකක් නැහැ.